මැත්තට මති විසබීජ නසන කරාබුනට තෙරතියෙන ප්‍රෝගාට වලින් මදින් ඕනේ. අද කැබිනට් මණ්ඩලේ ඉතාම ඉක්මනින් අවසන් වුණා. විශේෂයෙන්ම පැයක පමණ කාලයක් තමයි කැබිනට් මණ්ඩලේ තිබුණේ. අද කැබිනට් මණ්ඩලයේ අනුමත වුණ කැබිනට් පත්‍රිකා අතරින් වැදගත්ම පත්‍රිකා වුණේ ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබුණා. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් බඳවගෙන සියලුම සම්මුඛ පරීක්ෂණ කරලා සියල්ල අවසන් කරලා තිබ ප්‍රතිඵලත් නිකුත් කරලා තිබුණා. නමුත් පළාත් සභාව විසින් මේ පිළිබඳව ඔවුන්ට බඳවා ගැනීමේදී ඔවුන්ගේ එකඟතාවය ලැබුණේ නැහැ. ඒ නිසා අද තීරණය කරනු ලැබුවා අධ්‍යාපන අමාත්‍යාංශයට මේ ක්‍රීඩා පුහුණුකරුවන් 3800 බඳවගෙන පළාත් සභා පාසල් සඳහාද ඒ සියලුම පාසල් ලොට්ට අනුයුක්ත කරන්න. නෑ අරලියගහ මන්දිරේ අපි ප්‍රී කැබිනට් මීටින් එකක් තමයි තිබුණේ. ඒකෙත් අපි කැබිනට් පත්‍රිකා පිළිබඳව සාකච්ඡා කරලා තමයි අද මෙතනට ආවේ. එතකොට එමෙතුමා කොහොමද දැන් ජනාධිපතිතුමාගේ කොහොමද දැන් ඔබතුමාලා කැබිනට් මණ්ඩලයේ කොහොමද නෑ ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑ. එතුමායික අපි වැඩ කරගෙන යනවා. වෙන ප්‍රශ්නයක් නෑ. මම දන්නේ නැහැ ඉතින් යන කතාවලට උත්තර දෙන්න මට බෑ. ඒ පිළිබඳව මං හිතන්නේ අර ජනාධිපතිතුමෙන් තමයි අහන්න ඕනේ. එහෙම අපි ඉදිරි වැඩපිළිවෙල අපි ආණ්ඩුවක් විදිහට පක්ෂයක් විදිහට අපි සැලසුම් කරලා තියෙනවා. අපි පසුගිය දිනවල අපේ ඉදිරි වැඩපිළිවෙල අපි කොටින්ම කියනවා නම් අපි පක්ෂයක් විදිහට ගොඩක් ඉස්සරහට ආවා. මේ ඉදිරියේ පේන ගාලු මෝදර පිටියට ජන ගඟක් ගැලුව අපේ මේ ශක්තිමත්භාවය පැහැදිලිව පෙවුණා එකෙන්. ඉතින් ඒ නිසා අපි මේ ඉදිරි කාලයේ එන ඕනම මැතිවරණයකට මුහුණ දෙන්න පුළුවන් විදිහට අපි ශක්තිමත්ව පක්ෂයේ සංවිධානය කරනවා. මේ දිනවල අපි ශාඛා සමිති හදනවා, අපේ බලමණ්ඩල හදනවා, ඒ වගේම අපේ ශක්තිමත් භාවය වැඩි කරමින් අපි කටයුතු කරමින් යනවා මේ කාලේ. නෑ මං හිතන්නේ විවිධ මත තිබුණ අපේ මන්ත්‍රීවරු අතර ඒවත් දැන් නිරාකරණය වෙලා තියෙනවා. ඉතින් අපේ පක්ෂේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. වෙන පක්ෂවල වගේ නෙමෙයි. ඉතින් අපේ පක්ෂේ නායකත්වයට පුළුවන් වුණා මේ ඔක්කොම මතත් එක්ක පක්ෂය ආරක්ෂා කරලා මේ වෙනකොට ශක්තිමත්ව නැවතත් ආණ්ඩුව පිහිටවන්න. ඊළඟින ජනාධිපතිවරණයත් අපි ස්ථිර වශයෙන්ම ජයග්‍රහණය කරනවා. හරි, බොහොම ස්තුතියි. දැන් ඇති ඒකත් අපි කියන්නම් ඉස්සරහට. ඒක අපි කෘත්‍යාධිකාරී මල්ලේ අපි ප්‍රකාශ කරන නිකා එකපාරකින්ම වැඩන්නේ. මගේ ආසනේ පත් හොඳ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට ප්‍රශ්නයක් නෙමෙයි නේ. ඔය කිසිම එකක් තරගයක් නෙමෙයි අපිට. මොකද අපි දැන් මේ වෙනකොට අපි එක්සත් ජාතික පක්ෂයේ දෙට ඉතා බලවත් වෙලා තියෙනවා විතරක් නෙමෙයි, අපි ඊළඟ මැතිවරණේ අපි පුළුල් සන්ධානයකින් නැත්තම් පෙරමුණකින් අපි එන්නේ. එතකොට එක්සත් ජාතික පක්ෂයේ විතරක් අය නෙමෙයි, ශ්‍රී ලංකා දවස් පක්ෂයේ අය, පොදු ජන පෙරමුණ නැත්තම් පොහොට්ටුවේ අය, ඒ වගේම මධ්‍යස්ථ මතධාරීන් ඔක්කොම එකතු වෙන්න තීරණය කරලා තියෙනවා. ඉදිරියේදී බලාගෙන ඉන්න පියවරෙන් පියවර ඊළඟ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරපුවාම ඔබතුමාලා හිතන්නේ නැතේ ඇත් අපිත් එක්ක අත්වල් බැඳ ගන්නවා.